කවුද දන්නේ දැන් මං කසාද බඳින ඉන්න මිනිස්සයා දාත් මදින් නැති මූණ හොදන්න නැති නාන්න නැති මහ ගඳ පෙරේතෙක්ද කියලා. හරි හරි මං උඩ කියලා තියන්නම් උඹලගෙන එනකොට හොඳට මූණ හොදලා දාත් මැදලා පොලිස් වල ඉන්න කියලා. අනිත් එක ඌ විශ්වත් එක ප්ලග් කරලා ටික දවසක් තිබ්බාම ඌ ගානට මස්සිනාව හදලා ගනි. ඔයා විශ්වට මාර කැමති නේ තාත්ති. නැතු ඇත්තටම මං උට මාර කැමති. උ මරු කොල්ලේ. කොහෙන් හරි ඔයාටත් හොයන්න ඕන අන්නේ જાතිය බඩු දැල්ල. ඒ වගේ ගෙත් නැති විශ්ව විතරයි. ඌ ඉතින් වන්දන ඕනේ. ලොකු බේබි. අනේ ලොකු බේබිගේ ෆෝන් එක කොස්සේ ඩර් ඩර් ගාලා කෑ ගානවා මගේ කන බර් ගානවා. ඔබ බලුණාද කාගේද නම්බර එක කියලා? කොල්ලේගේ නම්බර එකද? අනේ ඔව් ඔව් මට දැන් එච්චරයි නඩු මේ වීරනායක මහත්තයා ඔයාට කාගෙන් බේරුණත් ඔයාට වගේ ලොකුගෙන් බේරෙන්න බෑ නැට්ට වගේ පස්සෙන් එනවා හරිද පොඩි කාලේ වගේ මොකද මම ගහලා පන්නන්නද මම බන්දන්න හැදුවොත් එන නෑදෑ විශ්වර මම කෑ ගහලා අඬනවා යන්න බෑමයි කියලා බෑම කියලා අඬනවා ඇයි එළවන්නේ? මතයා අබැයි ලොකු බේබි සත්ත පාකට විශ්වාස කරන්න එපා. ඔය කියෝපි එක ඕ විදියටම කරන්න පුළුවන්. මටත් නම් උන් එක එක්කවත් කාටවත් දෙන්න ඉඩක් නෑ රාම්. විශ්ව නිසා මට ඩිස්නි ගැන බයක් නෑ. හැබැයි මගේ හිතේ බර තියෙන්නේ මෙයාගෙද? යාමර මහත්තයාගේ පුතා කොහෙද ඉන්නේ? ඔබට ඌ මතක් වුණා නේ? මාර වැඩේ කියන්නේ බං මාත් දැන් ටිකට කලින් ඒ ගැන හිතේ හිටියේ. කොල්ලා දැන් රට ඉන්නේ. ලොකු මහත්තයා මම මේක කිව්වට මොනවද හිතන්න එපා. මට අයිති දේවල් නෙවෙයිනේ. ඒ වුණාට මට හිතෙනවා ලොකු බේබිට යාමර මහත්තයාගේ පුතා අරියටම ගැලපනවා කියලා ගාට පොත්ත වගේ කියලා මම දැක්කනේ මේ මාත්‍ය අරියට ඉන්නේ නළුවා වගේ මේ ආවෝ දැක්කනම් ඔය බෑ බෑ කියන්නේ ලොක්කේ පිටි චාමර මාත්‍යගේ පුතා අම්බෙලා නැතිව ඇති නේද මාත් හිතන්නේ ඒව තමයි බලමු මොකක් හරි කරන්න මේ ලොකු නෝනකෝ ගෙදර නැහනේ කොයිද ගියා මාත්‍යා? කීර විතරද ගියේ? මාත්‍යා දැන් පැය දෙකක් විතර ඇති ගිහිලා. අනේ ඔන්නේ ගියපු දෙම්බන්. වමනක් කිසි වෙලාවක ඒ ගෑනිනේ. යනුන් වුණා තෝනකට වඩා වෘතල් කරන්න හොඳ නැහැ. ලොකු මාත්‍යා. මම කියන්නම හිටියේ ලොකු බේබි සුදු බේබේම ඒ දෙන්නම දන්නවා මම මොනාරි දන්නවා අර ඉස්සර දේවල් දන්නවා ඒගොල්ලන්ට අංගනවා කියලා දන්නවා කොයි මොනාරි ඇහුවා මගෙන් ඇහුවා දවස් කීපය මං උගුඩ වගේ සද්ද නැතුව මෙතන ඔබ ඉස්සරහට එන්න මිට උගුඩ වගේ දැන් උඩුහාරි කොටළුහාරි වගේ කියලා බිඳක් කරන්න දෝ කටවාගෙන ඉඳපන් අර ආමත්‍යා SLT Mobitel Home Broadband වෙතින් රාත්‍රී 12 සිට උදේ 7 දක්වා නොමිලේ ඉන්ටර්නෙට්. මා ළඟ තිලිසෙනා බබුලිනා ලංකාවේ සරජින්ජ වලින් හදන මන්චිජින් මූඩ් ෆික්ස් කරන්න. මරු ඉඟුල්. අම්ම පස්සේ සමා වෙන්න ඕනේ මෙහෙම කිව්වට. මොකද බම් පොඩ්ඩක් වාඩි වෙලා ඉඳලා කතා කරමු. මොකද ප්‍රශ්නේ? සර්ට විතරයි මේකට මොන හරි කරනවා නම් කරන්න පුළුවන්. වෙන මොකෙක්ටවත් බය කරන්න දෙයක්. මොකද්ද වෙලා තියෙන්නේ කියපන්. ඔබ පිස්සු බල්ලා වගේ කෑ ගහපු කියලා මම අර කෙල්ල ඇඬුව කඳුලින්මයි සර්. අපේ මේ මහේලයා බූරුවා එයාක පැණි හැලියට වැටිච්ච ඇඹලයා වගේ රියානෝන පස්සෙමයි. ඒක තමයි මමත් කියන්නේ. මටත් දැන් මේක මල කරුමයක් වෙලා තියෙන්නේ. ඒකෝ සර් කියන්නකෝ රියානෝනට ඔකට කන පැලෙන දෙයක් ගහන්න කියලා. එතකොට කොහොම හරි කළා ඕක වෙපා කරවන්න කියන්නේ. ඔක ඉවරයිනේ. මේක එක කරන්න නැති එකනේ මම මේ වැඩේ වෙලා තියෙන්නේ. හැබැයි සර් අර හයිස් එක කෙල්ල කවදා හරි වහ ටිකක් කාලා මලොත් එහෙම මම අම්මපා ඔය මහේල්ලටයි රියානෝනටයි ගිල්ලවනෝ මීපාසාන. මේ මේවට නම් එන්න එපා. ඔබ මීපාසාන ගිල්ලපන් මහේල්ලට. උන් කරපු නොසන්ඩාලකම් වලට අර කෙල්ලපලි නෑනේ. සමා වෙන්න සර්. ඒ උනාට රියානෝනට අර සඳලි කෙල්ලට රිද්දන එක ඉවරයක් නෑනේ. ආ එතකොට උඹලගේ ඔය මහ ලොකු සඳලි බඩ රියාට රිද්දුවේ නැද්ද? අමුතුවෙන් රිද්දන්න දෙයක් නෑනේ. ඒ කෙල්ල රණ්ඩු කළේ. ඒ කෙල්ලගේ කොල්ලව බේර ගන්නද? රියානෝන මේ අනුන්ගේ කොල්ල පස්සෙන් ගියට ඒකල මොනවා කරන්නද? චූනා මේ ඔබ වැරදි පාරක එන්න හදන්නේ. උඹලගේ මහේලා තමයි බලු වැඩේ කරේ. ඌ සඳලිත් එක්කත් යාළු වෙලා රියාත් එක්කත් යාළු වෙලා උන් දෙන්න ගිහිත කැඩුවට රියාට කරන්න දෙයක් නැහනේ. නේද? හා අනිත් එක රියා කියන්නේ උඹලගේ සඳලි බඩ වගේ අහසින් පාත් වෙච්ච කියන්නේ නෙවෙයිනේ. ඒකේවිල්ලා හොඳ පවුලක වැදගත් පවුලක ලොකු කෙල්ල. හා උඹලා එකතු වෙලා ඒකිට ටොක් කෑන්නට පස්සේ ඒකි භාවනා කරයි කියලා හිතන්න එපා. සර් මේ මං කතා කළේ රියා නෝනා කියලා. අරහින්සක සඳලි කෙල්ලට අර බඩ මේ බඩ කියලා නිකන් අපහාස කරන්න එන්න එපා. ඒකට අම්මා තාත්තා නෑ තමයි. හැබැයි උනට ඔය කොළඹ හතේ ඉන සක්කර වට්ටම් වලට වඩා ඒකෙල්ල ගමේ හැදිච්ච කෙල්ලෙක්. අම්මෝ හැදිච්ච කෙල්ලෙක් නම් ඔය විදිහට කොල්ලෙක්ගේ පස්සෙන් යනවද බං? බලපංකෝ ඒකට රියා. ඈ රියා කවද්ද මහල්ගේ පස්සේ ගියේ? ටික කාලයක් බැලුවා. ඌ හරියන්නේ නැව අතහැරලා දැම්මා. එහෙම ඔය අත්තෙන් අත්තර පයින් පුරුදු අපේ ගමේ කෙල්ලන්ට නෑ තමයි සර්. සර් මම මේ අන්තිම පාරට ගියා. ඔය ප්‍රියානෝන තව තවත් ඇණයක් වේගෙන ආවොත් අම්මපා මට යාවත් ඔය අර මස් කඩේ එල්ලපු කුකුලෙක් ගන්නට පේන්න පුළුවන්. මාව ඒ ගන්නට පත් කරගන්න එපා සර්. කියන්නේ? උඹට ඒක කරන්න තව ගොඩාක් කාලයක් බලන් ඉන්න වෙයි. විශ්වාස අතර පම්බෙලා යාට අත තියන්න උඹට මාව පහු කරලා යන්න නෑ. සර්ලාගේ පන්තියේ උන්ට මොලේ තිබුණාට අඟපත හයිය තියෙන අපේ පන්තියේ උන්ට. හරි. සර්ලා අපිත් එක හැප්පෙන්නේ නෝනම් මොලෙන් හැප්පෙන්නේ නෑ. අඟපතින් හැප්පෙන්න આવොත් සර්ලාව බිම දාන්න අපිට වැඩි වෙලාවක් යන්නේ නෑ. හරි. වෙන්නේ සර්. ඔබේ සමේ ග්ලෝයක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සවන් කැටය නවලක්ස්. මේ සිරිලෝ ඇයි දැන් ඔය දිසාපති මහත්තයාව හොයාගන්න ක්‍රමයක් තියෙනවද? ක්‍රමයක් නම් තියෙන හොයාගන්න. හැබැයි ඉතින් හොයන්න ඕනි. අන්න කරනවා නම් වැඩේ. ඒ මොකද්ද බං? අයියෝයි දැන් අපි ඔය කරන බ්‍රෝකර් රැඩියම තමයි. අපි කියලා කිව්වට මේ තමුසනේ. ඔව් ඔව් මේ අපේ ගෙදර මිනිහෙක් හිටියට හම්බ කරන්නේ ගෑණිනේ. දැන් මෙහෙම නෙමෙයිනිකෝ. රටේ ආර්ථික සමතුලිතතාවය වෙනුවෙන් මම මේ සල්ලි වියදම් කරනවා. දැන් තමුසේ සල්ලි හම්බ කරලා සල්ලි ගේ ඇතුලේ ගොඩ ගැහුවොත් මේ රට පුරා සල්ලි සංසරණය සිද්ධ වෙන්නේ නැහනේ. ඒකනේ. දැන් එතකොට සිද්ධ වෙන්නේ රට ඇතුලේ ආර්ථික අසමතුලිතතාවය ඇති වෙනවා. දැන් ඒකට අපි වගේ මිනිස්සු කරන්න ඕනේ ඒ වගේ සල්ලි මේ වියදම් කරන්න ඕනේ. ඈ උයි නගර සභාවේ කුණු ට්‍රැක්ටරේ වැඩ කරන තමුසේ රටේ ආර්ථිකය ගැන ඔච්චර දන්නවනම් නගරාධිපතිතුමා කොච්චර දන්නව ඇතිද? ඈනේ තමුසේ වගේ මෝඩ ගෑණියෙක් උයි. හේයි තමුසේට වඩා මේ මිනිහා දන්නේ නැද්ද? ඌ දන්නේ නෑ බං. මිනිහා මේ ලෝකේ දෙයක් දන්නේ නෑ. මිනිහා දන්නේ මිත්‍රවරුනි කියලා යටිගිරිය පුප්ප ගැන කෑ ගහන්න විතරයි. මේ මේක තව අහනකො. තමුසේ ඉස්සෙල්ලා ගිහිල්ලා හොයාගන්නවා ওই දිසාපති හාමුදුරුවෝ කියන මිනිහව. ඔයාගෙන කියනවා ළමයා ඉන්නම හොයලා දෙන්නම් කියලා. බෑයි ඉතින් අපි හරියටම දන්නේ නැහනේ බං. මේ මහත්තයාගේ තාත්තා දිසාපතිතුමාමද කියලා. ඈ. බෑයි ඉතින් හැඩරුව නම් ටිකක් ඒ වගේ තමයි. ඒත් ඉතින් කවුද බං හරියටම දන්නේ? මේ සිරිලෝ. අපිට වැඩක් නැහැ මේ මහත්තයා දිසාපතිතුමාගේද නැද්ද කියලා. කොහොමද? දිසාපතිතුමා කසාදයක් එහෙම බැඳලා දරුමල්ල එහෙම ඉන්නවනම් ආන් එතකොට තමුසේ දිසාපතිතුමාව හොයාගෙන ගිහිල්ලා ඒ ගෙදර ගෑනු මිනිස්සයා ඉස්සරහා දිසාපතිතුමාට රහසින් කියනවා පුතෙක් ඉන්නවා කියලා. යකෝ මොන හේන ගහන කතාවක්ද බං ඒ කියන්නේ? නෑ මේ තමුසේට හේන ගහන්නේ මේ දවස්වල හේන ගහන්නේ වෙන වෙන පැතිවලට. තමුසේ ඉස්සෙල්ලා ගිහලා හොයාගන්නකො ඒ මිනිහා කවුද කියලා. ඊට පස්සේ මං තමුසට කියන්නම් කරන්න ඕනේ මොකද්ද කියලා. මොකද්ද බං අර කරලා තියෙන පල් වැඩේ? පල් වැඩේ? මං කියන්නද මම මොකද්ද කරලා තියෙන පල් වැඩේ? මම කාට පල් වැඩ කරා සර්ට කරලා නැහැ. ඔබ විශ්වට ගහන්න ගියාලුනේ. මම කොහෙද ගහන්න ගියේ සර්? විශ්ව සර්නේ අතපය දික් කරගෙන ආවේ මට ගහන්න. මං කරේ පොඩ්ඩක් ආත්ම ආරක්ෂාවට බේරෙන්න පොඩ්ඩක් එහෙම මෙහෙන් එකක් දෙකක් වණන්න try කරපු එක විතරයි. අයිසේ අපි ඔක්කොම හොඳ යාළුවෝනේ. ඉතින් මේ යාළුවෝ ගෑනු හින්දා ගහ ගන්නවද? මං දන්නවා සර්. මං විශ්ව සර්ට ඇවිල්ලා කියපු කතාව වැරදි. ඒ උනාට අර කෙල්ල බැලහින්න වගේ අඬනවා සර්. රියාන උනාටත් පුළුවන් පොඩ්ඩක් මහේලගෙන් අයින් වෙලා ඉන්න. එයාත් යනවනේ මේ දුක සැප හොයන්න. ඉතින් බා ඒකට විශ්ව මොනා කරන්නද? මාළඟ පිලිසෙන පොබුලින විශ්ව සර් මුකුත් කරන්න ඕනේ නැහැ සර්. ඒ වුණාට විශ්ව සර් අපේ සඳලින කාට අර බඩ මේ බඩ කියලා එක වචන කියනකොට මට කේන්ති ගියා සර්. දැන් බලපන්. උඹලා දෙන්න මෙහෙම රණ්ඩු කරන්න ගත්තාම මං කාගේ පැත්තද ගන්නෙ? සර් ලොකු මිනිස්සුනේ සර්. මගේ පැත්ත ගන්න ඕනේ නැහැ සර් ගන්න සර්ගේ යාළුවගේ පැත්ත. මං උඹ මෙහෙම හිත රිද්ද ගන්න එපා. මං කවදාවත් ඔබට නරක විදිහට කතා කරලා නැහැ. අපි පොඩි මිනිස්සු සර්. සර්ලා ලොකු මිනිස්සුනේ. සර්ලාගේ ඔය පොඩි දේවල් වලින් උනත් අපේ හිත ලොකුවට රිදෙනවා සර්. ගස්ගල් නෙවෙයිනේ සර්. අපිත් මිනිස්සු සර් ඒකයි. හරි බං හරි. දැන් ඔක්කොම අමතක කරපන්කෝ. හැබැයි බං බල දෙන්න ආයෙත් කොකු දාගන්න එපා. කොකු දාගන්න නෑ සර්. හැබැයි සර් ඔය රියානෝන තවත් අර කෙල්ලට ඇණයක් වෙන්න ආවොත් තමා වෙන්න සර්. රියානෝන කියන්නේ සර්ගේ නෑනා කියලා මට අමතක වෙයි. මචං මන් දන්න විදිහට රියාටත් ඕනේ බං මහේලගෙන් අයින් වෙන්න. ඇත්ත සර් ඇත්ත. අපේ බූරුවට විලිසංගයක් නෑනේ සර්. ඌ දොස්තර කෙනෙක් උනාට දැන් පිස්සෙක් වෙලා ඉන්නේ සර්. ඒ උනාට රියානෝනට මොලයක් තියෙනවනේ සර්. හරි බං හරි. හරි මම මේ වැඩේට මැදිහත් වෙන්න. හැබැයි බං මෙහෙමයි. මහේලයා රියාගේ පස්සෙන් එන එක අපිට නවත්තන්න බෑනේ. ඒක නවත්තන්න ඕනේ උඹලා. මම රියාගේ පැත්ත බලා ගන්න. අනේ ලොකු දෙයක් සර්. ලොකු දෙයක්. ඔය බලන්නකෝ ඔය බලන්නකෝ. දැන් සර්ට මිනිස්සෙගේ ප්‍රශ්නේ තරම තේරෙනවා. විශ්ව සර්. එයා මේ මගේ ඇඟට කොට වෙලානේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න හැටි. උඹ ඔය කතා කරපු විදිහට මගේ කෙල්ලට කතා කරා නම් මටත් ඔය වගේ තද වෙනවා. උඹ දැන් කතා කරේ විශ්වයේ කෙල්ලටනේ. ඉතින් උට තද වෙන්නේ නැද්ද? මම අතරම කුපිරියට කියන්නේ සර්. දැන් මේ ওই වැඩේ දැන් හරියටම සිද්ධ වෙනවද? ඒ වැඩේ තාම හරියටම සිද්ධ වෙලා නෑ බා. හැබැයි ඌ ඒකට try කරන ගමන් ඉන්නේ. ඉතින් එහෙම එකේ උඹගේ කෙල්ලට මේ වගේ දේවල් කියද්දී ඌට තරහා යනවනේ. මගේ 170ට වඩා වැඩි කැලින් බේබි ලංකාවේ සෞඛ්‍යාරක්ෂිතම බේබි සබන්. මිනිහා මට ගහන්න වගේ ආවා. හැබැයි මිනිහාට තප්පරය දෙක යද්දි තේරුණා මාත් එක්ක ගහගෙන නම් දිනන්න බෑ කියලා. ඔබ ඇත්තටම බය වුණා නේ ඌට? ආ? ඕකනේ කියන්නේ ඉතින්. ඔයාටත් අර පාංකාරයේ ගිවිරකන් ලොකුයි. මේ විශ්ව ප්‍රබාත් ගිවිරකන් ගැන ගානක් නෑ. කොහොම තමයි ඉතින්. අය කට නැද්ද ඔයගේ? ඔන්නම් මට ආදරේ හිතවල මම පිස්සුවදලා මරපංකෝ. යකෝ මට මේකට ආදරේ හිතන තරම් පිස්සු මගුල.